ඩුබයි රටේ ගෘහසේවය සඳහා ගිය මෙරට කාන්තාවකගේ මළගෙදරකට ඇයසේවය කළ නිවසේ සැමියා ඇතුළු 6 දෙනෙකු පැමිණ අවසන් බොහොමන් දැක්වීමේ සංවේදී පුවතක් සමාජ ජාලමාධ්‍ය තුළ මේ දිනවල හුවමාරු වෙනවා. එම සටහනයි මේ. මගේ හොඳම යාළුවෙක්ගේ අක්කාගේ වියෝව දවසේ මාදුටු මිනිස්කම. නමින් ජගත් ලක්ෂ්මන්. මගේ අවුරුදු 30කටත් වැඩි හොඳම යාළුවෙක්. සහෝදරයෙක් කීවත් වැරදි නෑ. මේක පටන් ගන්නේ ජගත් අයියාගේ අක්කා ශාන්ති අක්කාගේ වියෝවත් සමගයි. ශාන්ති අක්කා 1981 රැකියාවක් සඳහා ඩුබායි රටට යන්නේ දරුවන් 4 දිනක් බලා ගැනීමටයි. වැඩි කලක් යන්නට මත්තෙන් ඒ දරුවන් ගණන 8ක් බවට පත්වෙනවා. දරුවන් 8කගේ වගකීම මව් පදවියක් නොලබපු ශාන්ති අක්කා නොපිරිහෙලා ඉටු කරනවා. වසර 38ක් එකම නිවසක සේවය කළ ශාන්ති අක්කා 2009 වසරේ අසනීප වෙනවා. ඒ අවස්ථාවේ ඇයව ලංකාවට නොයව ඩුබායි රටේම ප්‍රතිකාර කරන්නට ඩුබායි ජාතිකයන් කටයුතු කරනවා. ඒ අවස්ථාවේදී මාගේ මිතුරු ජගත් අයියාට නොමිලේ වීසා සහ ගුවන් ගමන් පතක් ලබා දී අක්කාගේ සැපදුක් බැලීමටද ඒ අය කාරුණික වෙනවා. ඇයගේ අසනීප තත්ත්වය දිනෙන් දින වැඩි වෙනකොට ඇයට උපස්ථාන කිරීමට ලංකාවෙන් තවත් සේවිකාවක් එම නිවසේම ශාන්ති අක්කා වෙනුවෙන් නතර කරනවා. ඒ අතරතුර ශාන්ති අක්කාගේ බලකිරීම මත සිංහල බෙහෙත් කිරීම පිණිස ලංකාවට පැමිණෙන්නේ 2012 හොඳකරගෙන හෝ නැතිව නැවත එම ගෙදරට එන පොරොන්දුව මතයි. ඇයව ලංකාවට ගෙනවිත් මාගේ යාළුවාට ඔවුන් බාරදී ඇයව කෙසේ හෝ සුව කරලා නැවතත් ඔවුන්ගේ ගෙදරට එවන මෙන් ජගත් අයියාගෙන් ඔවුන් ඇයද රටින් පිට වෙනවා. මේ කාලයේ අතරේදී ජගත් අයියා දන්නා සෑම වෙදකමක්ම ඇය වෙනුවෙන් කැපවී කරන නමුත් දිනෙන් දින ඇයගේ රෝගී තත්ත්වය උස්සන්න වෙනවා. 2012 සිට ඇය මේ යන තෙක්ම දුරකථන මගින්ද වසරකට කිහිප වරක් ඔවුන් මෙරටට ඇවිදින්ද ශාන්ති අක්කාව බලලා යනවා. ඇය මියගේ පුවත ඇසූ ඔවුන් 6 දෙනෙකු ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන් අම්මා අම්මා කියමින් අඬමින් මිනී පෙට්ටිය කරමත තබාගෙන යන විට දේහයට අවසන් බොහොමන් දැක්වීමට පැමිණි අප සැමගේ නෙතටත් අප නොදැනීම කඳුලක් එක්ුණා. ශාන්ති අක්කා හැමදාමත් ඔවුන් තුළ ජීවත් වේවියයි කියා මටත් හිතුණා. අවසානයේ ඔවුන්ගේ ආගම කියමින් වලනග වැතිරිලා ඔවුන් වැති දැඩි කළ ඒ අම්මාට අවංකවම ස්තුතිය පුද කළා කියා මට හිතුණා. දෙමව්පියන් මහමග දමා යන රටේ කුමන හෝ ජාතියකින් මෙහි පිට මෙම වසර 52කට දැකපු හොඳම දසුන මේයයි කියා මා සිතමි.